ජීවිතයට ආදරය අරගෙන එන හිනකැඳන ආදරයට අද විශේෂ දවසක්. අද වෙනකොට හැම සතිය දවසකම හවස දෙකට හිනකැඳගෙන දවස් 50ක් ඇවිල්ලා තියෙනවා. දන්නෙම නැතුව කතාව කොටස් 50ක් ඉස්සරහට ගිහිල්ලා. මෙච්චර කාලයක් හිනකැඳන ආදරෙත් එක්ක ගොඩක් ආදරෙන් හිටපු හැමෝටම තෑන්ක්ස් කියන ගමන් තමයි අද කතාව පටන් ගන්නෙ. ලිහිණි මේ දවස්වල ඉන්නේ ගොඩක් සතුටෙන්. මොකද ලසන්ත රිමාන්ඩ් බාරයට ගත්තට පස්සේ ලිහිණිට ගොඩක් ලොකු නිදහසක් දැනලා තියෙන්නේ. ලිහිණි අද ඔෆිස් එකට යන්න ලෑස්ති වුණේ ඒ සතුටත් එක්ක. වෙනදට වගේ ගෙදරින් එළියට බහිනකොට දොර ළඟටම ඇවිල්ලා ඉන්න ලසන්ත අද නෑ. ඒක ලිහිණිගේ හිතට ලොකු සැහැල්ලුවක්. කටාරින්නකෝ. මේකටත් කාලම යන්නකෝ. අහලා නැද්ද කියලා තියෙන උදේට කන්න ඕනේ රජෙක් රජිනක් වගේ කියලා. හරි මං ගිහිල්ලා එන්නම් අම්මේ. වතුර බිව්වද? බුදුසන්නයි ලොක්කේ. අම්මේ වෙනදා ගෙදරින් එළියට බහිනකොට දකින්න මූණ අද නෑ කියලා මතක් වෙනකොට හිතට හුඟක් සතුටුයි. ලසන්තය හරකා වගේ උඹ දාගෙන බයිසිකල් කටුවෙන් ඒම යනකන් උඹට හොඳයි. හේ කෙල්ලගේ කකුල් දෙක රිදෙයි කියලානේ මහන්සි දැනෙයි කියලා නු කෙල්ලව බයිසිකලේ දාගෙන එහෙටයි මෙහෙටයි යන්නේ. අනේ මේ නිකන් ඉඳගුනේ. ඌ කෙල්ලව බයිසිකලේ දාගෙන යන්නේ ඒකේ වෙන කායක හරි පැටලෙයි කියලා බයිද? ඔහෙට ඒක තේරෙන එකක් ඈ. ලසන්තය මැරිලා කියලා ඉස්සගෙන වැඩ කරපල්ලා. හැබැයි ඌ ළඟදිම නිසාස් වෙනවා කියන එකක් උඹලා මතකගනින්. හරි හරි ඒක එතකොට බැරියෙ. ඔන්න නොඹ මූණ කළු කරගත්තා. ඊට වහින වැස්සට ගහන අකුණු ගැන නෙවෙයි පුතේ. අද අවුව වැටිලා තියෙන අපූර්ව ඒ ගැන විතරක් හිතාපා. ලොකියේ මේ කුණු කොටේ සතුටින් ඉන්න පුළුවන් එකම විදිය තමයි ඒක. මං ගිහින් එන්නම් අම්මේ. පරිස්සමෙන්. තාම 8:10යි. මං බස් එකට ආව කලින් වැඩි වගේ. බය වුණාද මෙන්ඩම්? යමු. බස් බස් එක ළඟ එනව ඇති. ඕගොල්ලන්ගේ බස් එක එන්න තව විනාඩි 20ක් තියෙනවා. ඔයා නාවොත් ඒ විනාඩි 20ම මං කාර් එක නතර කරගෙන දිගටම ඔයත් එක්ක කතා කරා. ඒ විනාඩි 20ෙදී ගමේ FBI එකේ හැමෝම විස්තරය දැනගෙන මුළු ගමම දැනගන්නවා ලිහිණි මන්දාරා බෝයි කෙනෙක් එක්ක කතා කර කර හිටියා කියලා. ඒක හොඳද? ඩිලන්ට ඊය හදිසි වැඩක් යෙදෙල තිබුණ නිසා ඒ ගමන ගිහින් එනකොට ටිකක් රෑ වුණා. ඒක නිසා ඩිලන් නිදාගත්තේ සුපුරුදු කාමරේ නෙමෙයි. ඒක නිසා ඩිලන්ට අභිලාෂ් ගැන එච්චර අවධානයක් තිබුණෙත් නැහැ. කොහොම වුණත් ඩිලන් උදේම නැගිටලා ඔෆිස් එකට යන්න කෑම ගන්න ගමන් හිටියේ. ඩිලන් මහත්තයා ඉන්දියා අප්ප ටිකක් එපා පැටි. එහෙනම් පරිප්පු ටිකක්. පොල් සම්බෝල ටිකක් එපා එපා. එහෙනම් ඩිලන් මහත්තයා මේ විතරයක් දාන්න. හරි පුළුවන් නම් දාපන්කෝ. ඔන්න දැම්මා. මේ DCM පිඟානට නෙවෙයි බිත්තරයක් දානවා කිව්වනේ. දැන් දාපන් බිත්තරයක්. ඔන්න එනන් ඩිලන් මහත්තයා. ඩිලන් මහත්තයා.
මට ඔය දරුවා අපේ ලොකු පුතාටත් වඩා විශ්වාසයි. අපේ චූටි පුතා යන්නේන තැන් ගැන කරන කියන දේවල් ගැන ටිකක් සෝදිසියෙන් ඉන්න. පුංචි මහත්තයා මට කියලා ගියේ. පුංචි මහත්තයාව සැක කරන්න ඕනේ නේ. දීකිරට බලල්ලුත් සාක්කි දෙනවා වගේ බලල්ලුන්ගෙන්වත් හොරාගේ අම්මගෙන්වත් හරි විස්තරේ දැනගන්න බැරි නිසාමයි පුතේ වග කියමින් පුතාට බාර දෙන්නේ. මං කියන දේ තේරුණා නේද පුතාට? ඕකේ අංක, මං කරන්න. හීන කැන්දන ආදරේ ජීවිතයට ආදරය අරගෙන එන හීන කැන්දන ආදරය ආදරණී කතාව අහගෙන ඉන්න වෙලාව ලිහිණි අද ඔෆිස් එකට යන්නාවේ බස් එකේ. කොමරයා මගට එනකොට අභිලාෂ් එයාව ගන්නවිල්ලා හිටියා. ලිහිණිට අභිලාෂ්ගේ වාහනේට නගින්න සිද්ධ වුණා. ලිහිණි වාහනේට නගින්න එක සැරේටම කැමති නැති වුණාට ලිහිණිගේ යටිහිතනොත් කැමැත්තක් තිබුණා. ලිහිණි වාහනේට නැගගට පස්සේ අභිලාෂ්ට දැනුනේ හීනයක් හැබෑ කරගත්තා වගේ හැඟීමක්. තව කොච්චර දුර කතා නොකර යනද කල්පනාව? මුළු ගමනම වුණත් මට කතා කරන්න ඕනේ නැහැ. ආදරය කරන කෙනෙක් ළඟට වෙලා ඉන්න ලැබෙන එකත් මං වගේ කෙල්ලෙක්ට ලොකු දෙයක් සර්. ලසන්ත එක්ක බයික් එකේ ගිය වාරයක් වාරයක් ගානේ මගේ හදවත පිච්චිච්ච ධර්ම දන්නේ මං විතරයි. ඇයි කායික නතර කරේ? කායික යනවා එක නපුරු කෙල්ලෙක්. ඒ කෙල්ල හැමදේම හිතේ හංගගෙන ඉන්නවා විතරයි. එක වචනයක්වත් කතා කරන්නේ. ඒ කෙල්ල කතා කරන්න පටන් ගන්නකල් කායික ස්ටාර්ට් වෙන්නේ නැහැ. යමු. ඉතින් ඔයාට සතුරු නැද්ද ලිහිණි? සතුටුයි. ලිහිණි මට දැනෙන්නේ මම මේ ලෝකේ තියෙන වටිනාම වෝඩ් එක අරගෙන ස්ටේජ් එකෙන් බිමට බහිනවා වගේ. මට ඒ තරමට මොයාව වටිනවද ලේනේ? මං දන්නවා සර්. මං වගේ කෙල්ලෙක්ට සර් සර්ගේ ජීවිතේ එච්චර වටිනාකමක් දුන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. කවදාවත් හැබෑ වෙන්නේ නැහැ කියලා හිතපු හීනයක් ඇස් ඉස්සරහා හැබෑ වෙනකොට ඒ සතුට මට වචනෙන් කියන්න බෑ සර්. ජීවිතේට කිසිම අරමුණක් නැති කාලෙකයි මට ඔයාව මුණ ගැහුනේ. මගේ ජීවිතේට අරමුණක් බලාපොරොත්තුවක් දුන්නේ ඔයාලා. ඔයා තමයි මගේ මුළු ජීවිතේම. මට සංසාරෙම ඔයාලිනේ. ඒත් මට බයයි සර්. ඇයි? මේ සතුට සබම්බෝලයක් වගේ බිඳලයයි කියලා. මගේ ඇස් දෙක දිහා බලන්න. කෝ? බෑ. සර්ගේ ඇස්වල තියෙන ආදරේ පිරලා තියෙන බැල්ම මට දරා ගන්න බෑ සර්. එහෙනම් විශ්වාස කරන්න. ඒ ආදරේ පිරිච්ච ඇස් ආදරෙන් බලන්නේ ඔයා දිහා විතරමයි. ඔයා දිහා විතරමයි ලිහිණි. ඊන කැන්දන ආදරේ හීනකන්දන ආදරේ ආදරණීය කතාව අහගෙන ඉන්න වෙලාව දවසේ ආදරණීයම පැය දෙක තමයි මේ විදිහට ගත වෙලා යන්නේ.
ලසන්ත නැතින් සා මාළුමාකට් එකේ පාලන කටයුතු මේ වෙනකොට ඉබේටම පැවරලා තියෙන ගුණේට. ගුණෙත් මේ වෙනකොට තමන්ට ලැබිලා තියෙන තත්ත්වය ගැන ලොකු ආඩම්බරයකින් ඉන්නේ. යකෝ දැන් දුඹෝ එන්නේ. මේ දෙවෙනි රවුමත් ඉවර කරලා එන්න ගුණේ මාමා. මාළු විකිනිල්ල කෝක වුණා. උඹ ගමේ කෙල්ලෝ එක්ක හිකි හිකි ගගා ඉන්නෝ නම් පේනවා. කොල්ල කෙල්ලෝ එක්ක හිකි ගගා ඉන්නේ නැතුව හෙලාගේ නාකි එක හිලු කරන්නේ. මොකද්ද කිව්වේ? නෑ මුකුත් නෑ. මාළු ටික දාන්න. මං ෆෝත් ලෙන් එක පැත්තට ගියේ නෑ තාම. මං කිව්වේ මන්නම් ඉස්සර වැඩ ආවර කරලා මේ වෙනකොට ගෙදරක් ගෙවුම් මෙලාට. ඉස්කෝලෙන් කට්ටි පැන්න ගැටව්. එමට මේ මාළු රස්සාවට ඔළුව දාන්න බලන් ඉන්නවා. හරි. ඒ නිසා පශ්චාත්භාගේ නෙවෙයි ඔළුව පාවිච්චි කරලා වැඩ කරපන් පුතේ. ලසන්තයාගේ කටු කාලම ගුර හිල්ලලා වතුර බාල්දියක් දැක්කම එක හුස්මට බීගෙන යනවා. එක පුංචි දෙයක් අල්ලගෙන මේ කෑ ගහන්නේ එක. ඔන්න එනවා මදිපාරුවට හිටපු සුගුරුතම. සමල්තියක්. මල්ලි. ගුණේ මාමේ. කෙලවල් නොගෙන් 500ක් දාන්නු. රුපියල් 400ක් වෙනවා. පොතට. පොතද? ලසන්තයා එනකල් ඉඳලා බොතර මාළු ගණින් සමන්තියෝ මං අත්පිට සල්ලි වලට විතරයි ගන්නු දුන්නා. අනේ ගුණේ මාමේ. හා. අර පොඩි එවුන් දෙන්නත් හාමතේ වේලෙනවා ගුණේ මාමේ. නැතිවාදම කියවගෙන ඉන්න එපා. උඹට ළමයි හදා ගන්නද කිව්වේ මන් නෙවෙයිනි. හ්ම්? බල එක කීරමිනෙක්වත් මන් ණයට දෙන්නේ නැහැ. ඔව්. ඔව්. සීන කැන්දන ආදරේ ලිහිණිගේ අභිලාෂ්ගේ දෙන්නගෙම අද දවසේ වැඩ පටන් ගන්නේ ගොඩක් සතුටෙන්. ගොඩක් ආදරේ හිත්වල පුරවගෙන. ඒ උදේම දෙන්න හම්බ වෙච්ච නිසා කොමාරි මේ අතරේ ලිහිණි උපේක්ෂත් එක්ක පැයකට විතර ඔෆිස් එකකින් එළියට යන්නේ යෝග්‍යක සැලෝන් එක දාන වැඩේට ලෝන් එකක් ගන්න පුළන්ද කියලා බලන්න. උපේක්ෂා, අනේ තෑන්ක්ස් ඔයා කරපු උදව්වට. ඔයා කලින් බැංක කෙනෙක් විදිහට වැඩ කරලා තිබුණ එක ලොකු පහසුවක් වුණා. හොඳම යාළුවෝ අතරේ සෝරි, තෑන්ක්ස් ඒවනේ. හරිද? ඇයි? අනේ ලිහිණි, හොඳම යාළුව තමන්ගේ යාළුවා අතින් වෙන වැඩේ ඉවසනවා. ඒ වගේම අවශ්‍ය ඕනම වෙලාවක යාළුවට උදව් කරනවා. අන්න ඒකයි හොඳම යාළුකම කියන්නේ. එහෙනම් තෑන්ක්ස් කියපු එක මම ඉල්ලාස් කරගන්නවා. මෙසේජ් එකක් සර්ගෙන්. ඉක්මනටම එන්නලු. මං ගිහින් එන්න උපේක්ෂා. ඕකේ ලිහිණි. සර්? එන්න. සර් මට කතා කරලා තිබුණේ. මට නොකිය කොහෙද ගිහින්? ලිහිණිවා දන්නවද මං කී වතාවක් ඔයාට කෝල් කළාද කියලා? මේ අර මිනි මොරෝ බලන්න ගියා නේද? ඇයි ඇයි මට රිද්දන්නේ ලිහිණි? ඇයි? නෑ සර්, මං ගියේ පොඩ්ඩිගේ සැලෝන් එක පටන් ගන්න එකට ලෝන් එකක් අරන් දෙන්න. අනේ සෝරි සෝරි ලිහිණි, මට ඔයා ලසන්තගේ හුස්මක් වදින තැනක හිටියත් ඒක තරහ ගන්න බෑ. ඔයා මගේ විතරමයි. හරි 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 හරි, දැන් hina වෙන්න. කෝ අනේ හැම සීන කැන්දන ආදරේ ප්‍රමෝද් මේ වෙනකොට ඉන්නේ අභිලාෂණු ලිහිණිවයි ලංකරන උත්සාහයක. ඒත් ප්‍රමෝද්ගේ ඉලක්කය වෙන්නේ ඒ දෙන්නා ගොඩක් ලං වුණාට පස්සේ. ලිහිණිව අභිලාෂ්කින් ඈත් කරලා අභිලාෂ් හැම පැත්තෙම වටන්න තමයි ප්‍රමෝද්ගේ ඉලක්කය. මේ අතරේ ලසන්තත් මේ වෙනකොට ඉන්නේ රිමාන්ඩ් බාරේ. ඒක නිසා ප්‍රමෝද් අද ලසන්ත බලන්න ගියා. අයියෝ, මේක වැඩි අතරින් නෑ වගේ. කොච්චර සයිලන්ට් කරත් ආපහු ගන්නවා.
හෙලෝ. යන්නේ කෝල් සංස කරන්න ඇත්තේ. ඔයා නම් මහා නපුරෙක් ප්‍රමෝද්. මම මේ මීටින් එකක ඉන්නේ. මීටින් එකකද ඉන්නේ? මීටින් අස්සේ එතකොට වාහනක් දෙනවද? මේ මං අක්කගෙන් අහුවාම එයා කිව්වා ඔෆිස් එකේ නැහැ කියලා. ආව් ඔෆිස් එකේ නැහැ. ඔෆිස් එකේ වැඩකට එළියට ඇවිත් ඉන්නේ. හරි. ඔයාට මාව සැකයිනේ. යෝග්‍ය සැකේ කියන්නේ ආදරයේ පැවැත්මට බාධා කරන විස බීජයක්. හරිද? හරි. දැන් මං ඔයාගේ සැකේ නැති කරන්න මොනවද කරන්න ඕනේ? හරි හරි. සෝරි ඉති. එහෙනම් ඉතින් පරිස්සමට වැඩ ටික කරගන්නකෝ. බයි. මොන වැරද්ද කරලා ඉවර වෙලා හරි කෙල්ලන්ව ෂේප් කරගන්න තියෙන හොඳම ට්‍රික් එක තමයි ටිකක් ඉමෝෂනල් වෙන එක. අසන්තය. අසන්තය. මොකද? අංගෙන් බලව කවුද කියලා. මූදට අත දැම්මත් මාළු වව වෙන කාලෙට ළඟින් ඉන්න වර්ගම් කාලෙට වාෂ්ප වෙන අනිතුම් වගේ කියලා හිතුව මම ඔබ පිස්සුද සන්තය. අපි බීච් එක වගේ වෙරළ වගේ මූද හිඳුනත් ඉන්නවා. මේකේ තියෙන ඔක්කොම මාරුකම් දරාගෙන ඉන්න පුළුවන්. නරුල්ලිහිනේ එක සන්තෝෂෙන් ඇති කියලා හිතනකොට මේක කුරු කඩාගෙන එළියට ඉන්න හිතනවා බං. සන්තය මේ ලිහිනේ අපි මුන් දෙන්නගෙන මුකුත් කියන්නේ බා. ඉක්මනට මාව එළියට ගන්න විදියක් බලපන්. ඉතුරු ටික මම බලා ගන්න. සීන කැන්දන ආදරේ හීනයක් නොවේ හැබෑවක් වන්නට පෙරම් පුරන ආදරයක් හීන කැන්දන ආදරය අහගෙන ඉන්න වෙලාව අභිලාෂ්ට කොයිතරම් ලිහිණි ආදරය කරත් ලිහිණිට අභිලාෂ්ගේ වාහනයට නැගලා අභිලාෂක ගමන් බිමන් යන්න බැරි බාධක ගොඩක් ලිහිණිට තියෙනවා. අභිලාෂක තේරුම් ගත්තේ නැති වුණාට ලිහිණි ඒ හැමදේම ගොඩක් පරිස්සම් වෙනවා. ඒ දෙන්න ගැනම හිතලා ලිහිණි වැඩර්ලා ගෙදර යන්න පාරට බැහැලා ටික දුරක් යනකොට තමයි අභිලාෂ්ගේ වාහනේ එනව දැක්කේ. ඊට පස්සේ පාර මාරු වෙලා ලිහිණි ඉක්මනට යන්න ගියා. පාර මාරු වෙන්නේ ඇයිද මාදුටුවම නංගේ? මං එපා වෙලා නම් වෙන පාරක යන්නම්, නැතිනම් ගම් පළාත අතහැර යන්නම්. වෙන පාරක යනවා කියලා මගේ පාරේ මට එහාට මෙහාට යන්නවත් විදිහක් නෑ කායක හරස් කරලා. කාටද ඔය අගේ පෙන්වන්නේ? ඔන්න එකමත් එක රටක අභිලාෂ් කියලා දෙවි මකුළුවෙකුයි ලිහිණි කියලා පුංචි සුරංගනාවියෙකුයි හිටියේ. ඒ සුරංගනාවේ සුරංගනා කතාව පුරාම කලේ මකුළුවට බයි දුවන එක. මොකද ගිනා උදේ වගේ දැනුත් මාව බය කරලා කායකට නැග්ග ගන්න නේද හදන්නේ? මං ඉන්නේ නෑ සර්. එන්නේ නේද? එහෙනම් මට පාරේ ට්‍රැෆික් හදලා ඩ්‍රයිවර්ස් ලගින් බැනුම් අහන හිතුවක්කාරයගේ කැරක්ටර් එකට මාරු වෙන්න වෙනවා. ඒත් මං දන්නවා මං දැන් කියන්න හදන දේ කිව්වට පස්සේ මේ හිතුවක්කාරය යනවා කියලා. සර් අද ගෙදර යන්න. හෙට උදේ 7 වෙනකොට මට සර්ව මුණ ගැහෙන්න ඕනේ. ඇයි? හේතුව දැම්ම කියන්නේ. අද උදේ මාව මුණ ගැහුණු තැනටම හෙට උදේ ඇවිල්ලා ඉන්න. අනිවාර්යෙන්ම. මම සමහර විට හැබැයි ඉතින් මේ ඊට කලින් හිතන එක. සීන කැන්දන ආදරේ දවසේ ආදරණීයම පැය දෙක ගෙවිලා ගිහින් තියෙන්නේ
අද කතාවේ අන්තිම කොටස අහන්න තියෙන්නේ. ලිහිණි ගෙදර ආවේ බලාපොරොත්තු ගොඩාක් පුරවගෙන. අවිලාෂ්ගේ හැම වචනයක් වචනයක් ගානෙම ලිහිණිට බලාපොරොත්තු එකතු කරා. එහිඳම අවිලාෂ් ගැන ගොඩාක් හිතේ ආදරය පුරවගෙන තමයි ලිහිණි ගෙට ගොඩ වුණේ. ඉස්සර ගෙදරට ලඟ වෙන තප්පරයක් ගානේ මට දැනුනේ ලසන්ත මට හදලා දීපු හිරකූඩු ඇතුළට මං එනවා වගේ. ඒත් අද මට දැනෙන්නේ ලොකු සැහැල්ලුවක්. හෙමීට ඇවිල්ලා ඇඟේ වදින මේ හීතල හුළඟ මට ජීවත් වෙන්න බලාපොරොත්තු දෙනවා. මේ හැම දෙෙම සහින්දා. අම්මේ අම්මේ ආ වෙනද එක විනාඩියක් වරක් වුණාම මගට ඇවිල්ලා ඉන්න අම්මා අද මම කතා කළත් එළියට ආවේ නැහැ. අම්මේ ඇයි අම්මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් තමයි පුතේ. එන්නකෝ. සමන්ති අක්ක නංගී මේ මොකද මේ හොඳට මාඩලා අනන්ද නෙවෙයි නංගියේ මට වහ ටිකක් කාලා මැරලා යන්නයි හිතෙන්නේ. ඒත් ඉතින් අම්මලා ගියොත් අර පුංචි එවුන්ට යන කලක් නැති හින්දායි මං ඉවසගෙන ඉන්නේ නංගියේ. කන්න බොන්න විදියක්වත් නැහැ කියන්නේ. ලසන්තගේ කතාව ආරංචි වෙලා අපේ මිනිහගේ ගෙදර මිනිස්සු එක වතුර උගුරක් දෙන්නේ කිව්වා. මං තනියෙන් අපිට ගෙවෙන්නේ නංගියේ. අන්තිම ඌරේ ගියා අපේ මිනිහා ඉස්පිරිතාලේ. මට දැන් යන්නේ නමක් නෑ නංගියේ. මට අක්කගේ දුක තේරෙනවා. අපිට පුළුවන් විදිහට උදව්වක් කරන්නම් අක්කේ. ඒ වාර මොකද මේක අම්බලම කියලා හිතුවද? බලන සින්දමයි කොහෙවත් කුණු කොටවල් කියලා දාගන්න නෑ බාප්පේ. සමන්ති අක්කා හිටපු දෙන් එයා දැන් යන්නේ නෑ.